නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. තියෙන හැම එකක්ම රටට අගතිදායක රට විනාශ කරන දේවල් කරලා තියෙන්නේ මම කරලා තියෙන්නේ රට සහ ජනතාව ඒ වගේම රටේ සම්පත් ආරක්ෂා කිරීම. එතුමගේ මගේ ගැටුම ඉතන තියෙන්නේ. එතුමට ඕන රටම විකුණන්න, රටම කෑඩික වලට කඩන්න, අපිට ඕන ඒක නවත්තන්න. එතකොට එක්සත් මොලේ තියෙන එක්සත් ජාතික පාක්ෂිකව කල්පනා කරන්න ඕන. පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් වැඩිම සේවය කරලා තියෙන රනිල් වික්‍රමසිංහද මමද කියලා. රටේ කිසිම සුරක්ෂිතභාවයක් නැහැ, කිසිම පියවරක් ගන්න නැහැ. CID එක දැන් මේ ප්‍රශ්නේ CID එක හොඳට දැනගෙන හිටියා. ඒ පිළිබඳව මම සාක්ෂි දීලා තියෙනවා. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ පරීක්ෂණයේදී ලබාගත් තොරතුරු අනුව සහරන්ගේ කණ්ඩායමේ ප්‍රබලයෝ ටික අත්අඩංගුවට ගත්තා. පොලිසිය CID එකෙන් නිදහස් කරා. අනිත් අය අත්අඩංගුවට ගන්න යනකොට අසාට්ශාලි පූජිත ජයසුන්දරයි එකතු වෙලා අත්අඩංගුවට ගැනීම වැළැක්වුවා. ඉතින් ඒ නිලධාරීන්ගෙන්මද අපි මේ බලාපොරොත්තු වෙන්නේ අපේ ආරක්ෂාව? අඩු ගානේ රටේ ආරක්ෂාව තහවුරුුනේ කියලා කියන්න නම් මේ වෙනකොට මාස 3ක් කල් වැඩිනේ. මම CID ඩිරෙක්ටර් නම් මේක එක සතියක් ඇතුළත නඩුව ෆයිල් කරනවා. ඒ තරමට සාක්ෂි තියෙනවා. ඔබ දකින්න දෙන නව ශ්‍රීලන්තේ ප්‍රහාරය වුණා කවද්ද නඩුව ෆයිල් කරේ? ඊට පහුවෙන් දාදී චෝදනා පත්‍රය අධිකරණ ඉදිරිපත් කරා. දවසයි ගියේ. මේක සතියකින් බැරද අපිට කරන්න? පෞද්ගල ජාතික රූපවාහිනියේ ජනාධිපතිතුමා පවරා ගන්න ආරක්ෂක මාත්‍යාංශය යටතේ මොකද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම සම්බන්ධයෙන් රටේ ප්‍රවේශයන්ට සෑහීමට පත් කරගන්න උතුමා රදස මොකද කියන ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මම කිසිසේත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ පත් නොවෙන්න හේතුව තමයි හේමසිරි ප්‍රනාන්දු වගේ හමුදා නිල හමුදා ආරක්ෂක අංශයේ කිසිම තනතුරකට නුසුදුසු මිනිහෙක්ව ආරක්ෂක ලේකම් කිරීම පිළිබඳව අමතක කරන්න එපා. මේ අදාළ කාල වකවානුව පුරාවටම පොලිසිය පාලනය කෙරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති නෙවෙයි රනිල් වික්‍රමසිංහ අගමැති. එතුමාගේ නිවසේම ඉන්න එතුමාගේ හිතවන්තම ඇමතිතුමා විදියට සාගල රත්නායක මහත්මයා අමාත්‍ය නාමිකව ඇමති වුණාට සෑම තීන්දුවක් තීරණයක්ම පොලිසිය කැඳවලා ගත්තේ සෑම නියෝගයක්ම පොලිස්පතිවරයාට දුන්නේ සාගල නෙවෙයි, දුන්නේ අගමැති. රංජිත් මද්දුම වණ්ඩාර ඇමතිතුමා නාමිකව හිටියා මිසක් එතුමා ගත්ත කිසිම තීරණයක් නැහැ. මම වගකීමෙන් කියනවා පොලිසිය හෝ ආරක්ෂාව සම්බන්ධව රංජිත් මද්දුම වණ්ඩාර ඇමතිතුමා කිසිම තීන්දුවක් ගත්තේ නැහැ කවදාවත්. හැම තීන්දුවක්ම ගත්තේ අගමැතිතුමා. මන්ත්‍රීතුමා මේ දැන් ඔබතුමාට සහ මේ රතන ස්වාමීන් වහන්සේට විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ලිපි ඉදිරිපත් කළා දුන්නේ. ඒකේ තත්ත්වය කොහොමද ඔබතුමා? ගියාද? අපි අහුවත් අපි ළඟ තියෙන උත්තර. ඒගොල්ලන්ට විනය ක්‍රියාමාර්ග ගන්න පක්ෂිට අයිතියක් තියෙනවා. මොකද මම මැදිහත් වෙලා තිලක් මාරපන මහත්තයත් එක්ක අද ව්‍යවස්ථාව යටතේ ඒගොල්ල තීන්දු තීරණ ගන්න ඕන. හැබැයි දැන් ඉන්නේ නීති ලේකම්තුමා දන්නේ නැහැ මේක කවුද හැදුවේ කියලා. එතුමා කියන්නේ JR ව්‍යවස්ථාව කියලා. දැන් තියෙන්නේ අපි හද ව්‍යවස්ථාව. අපි හද ව්‍යවස්ථාවට අපිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න පක්ෂිට අයිතිය තියෙනවා. ඒ වගේම අධිකරණ වලට ගිහිල්ලා ඒ පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ ගන්නත් අපිටත් අයිතිය තියෙනවා. මොකද මම පිනට ආපු මන්ත්‍රී කෙනෙක් නෙමෙයි, මම මේ රටේ ජනතාවගේ ඡන්දෙන් ආපු කෙනෙක්.